ජයවා හැමෝටව ඔන්න වසර ගණනාවක නිහඬියාව බිඳුවි දේශපාලඥයෝ ඔන්න නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවක්. ඇයි අවුරුදු පහකට පස්සේ පවත්වන මේ ජනාධිපතිවරණය එහෙම නැත්තම් මහපුටු වර්ණයට තරග වදින්න තමයි අපිව අහිංසක දුප්පත් මිනිස්සුන්ව ඔන්න දැන් දේශපාලඥයන්ට මතක් වෙලා තියෙනවා. කරුණු කාරණා කීපයක් පිළිබඳව මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව මේ වගේ වැඩසටහන් බලන ඔයාලව පුංචි දැනුවත් කිරීමක් කරන්න. ඔන්න අවුරුදු පහකට පස්සේ ඇවිල්ලා තියෙනවා ජනාධිපතිවරණය. ගොඩාක් කට්ටිය මේ වෙද්දි තරග වදිනවා, මිනිස්සුන්ව රවට්ටනවා, බොරු පොරොන්දු දෙනවා. අර වේදිකාව එකක් කියනවා, මේ වේදිකාව එකක් කියනවා, අරක දෙනවා කියනවා, මේක දෙනවා කියනවා. වසර 76ක්ම ඔන්න ඔය දේ දේශපාලඥයෝ කරා. අපේ මිනිස්සු ලැජ්ජ නැතුව එවුන්ටව කඩේ යනවා තාමත්. ඇත්තටම මිනිස්සුන්ට මේ දේවල් ඉක්මනින්ම අමතක වෙන්නේ ඇයි කියලා අපිටත් හිතාගන්න බෑ. ගම්වල මිනිස්සු වරාගා, මම දෙන්නේ මේසනේ අරූට, අව දෙන්නේ අරූට, නෑ උඹ උට දෙන්න එපා, වෙන එකෙක්ට දියා, මෙන්න මේ කටදියා කියලා ගම්වල මිනිස්සු මරා ගන්නවා. නමුත් දේශපාලඥයෝ හැමදාම රාට එකට විස්කිය බොලවා. නමුත් ගැටුවක් ඇති කරලා තියෙනවා ගම්වල. ඉතින් ගම්වල ඉන්න එවුල් මේවට අහු වෙනවා. වසර 76ක අපේ ලංකාව අරාජික තත්ත්වයකට පත් කරේ මෙන්න මේ කියන දේශපාලඥයෝ තමයි. මෙයාලා කියනවා මට තව සැරයක් දෙන්න, මම මේ රට හදලා දෙන්නම් කියලා. වසර ගණනාවක්ම පාර්ලිමේන්තුවේ ඉඳගෙන මිනිස්සුන්ට කරපු දේවල් මිනිස්සුන්ට අමතක වෙලා තියෙනවනම් ඇත්තටම මිනිස්සු බත් කාලා වැඩක් නැහැ. ඉතින් අපි දකිනවා ගොඩාක් සමීක්ෂණවල මේ වෙද්දි මිනිස්සු එක පක්ෂකට හැරමී පවතිනවා. නමුත් අනිත් පක්ෂ සියලු කෙනෙක්ම එකතු වෙලා අන්න ඒ පක්ෂයට පහර දෙමින් පවතිනවා, වඩ ගහනවා, මෙන්න මේ වගේ ක්‍රියාවලි ගණනාවක් කරනවා. ඉතින් අපේ බෝඩ මිනිස්සු මෙව්වට අහු වෙනවා. මමත් නිර්පාක්ෂිකව මෙන්න මේ වැඩසටහන කරන්නේ මාත් එක්ක එකතුලා ඉන්න ඔයාලට පුංචිම හරි දෙයක් ලබා දෙන්න. මම කියන්නේ මෙන්න මේ පක්ෂයට දෙන්න, මේ පක්ෂයට දෙන්න, කොළ පාටට දෙන්න, රතු පාටට දෙන්න, නිල් පාටට දෙන්න, මේ කිසිම දෙයකට මම ඡන්දය දෙන්න කියන්නේ නැහැ. මම කියන්නේ 21 වෙනිදා මතකැතුව මුලේ අරගෙන ඡන්ද පොලට ගියොත් ඔයාලගේ ඉදිරි අවුරුදු 5 ඔයාලට සතුටින් ගෙවන්න පුළුවන් වෙයි. මතක ඇතිනේ 2019 රට ජාතිය බේරගන්න කෙනෙක් ගිරාව. වසර 76ක් අර පැත්තට මේ පැත්තට බෝලි පාස් කරලා මේ රට විනාශ කරා. එයාලට සල්ලි තියෙනවා ඕනතරම් පිටරට වඳ, එයාලගේ දේපල තියෙනවා, එයාලට පුළුවන් වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙන්න. එයාලගේ කඩේ තමයි ශ්‍රී ලංකාව. එයාලා සල්ලි හොයන්නේ ශ්‍රී ලංකාවේ. හැබැයි එයාලා ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේ. එයාලා ජීවත් වෙන්නේ වෙන රටව. 21 මතක ඇතුව මොලේ පාවිච්චි කරන්න. ඡන්ද පොරට යද්දි ගෙදර මොලේ තියන යන්න එපා. මොලේත් අරගෙන ගිහිල්ලා ඡන්දය ලබා දෙන්න. එහෙම දුන්නොත් තමයි ඔයාලගේ දරුවන්ට, ඔයාලගේ පවුලේ අයට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. හැමදාමත් දේශපාලඥයෝ අපි රැවට්ටුවා, අරක දෙනවා කිව්වා, මේක දෙනවා කිව්වා. හැබැයි දැන් මිනිස්සු ගොඩක් දෙනෙක්ට බොරු කරන්න බෑ. මොකද සමාජ මාධ්‍ය තියෙන නිසා ඕන දෙයක් ඉක්මනින් දැනගන්න පුළුවන්. ඒක නිසා දේශපාලඥයෝ ගොඩක් අසරණ වෙලා තියෙනවා. අපේ සීයාගේ කාලෙත් මේ රට දියුණු වෙමින් පවතිච්ච රටක්, තාත්තගේ කාලෙත් මේ රට දියුණු වෙමින් පවතින රටක්, එතකොට මගේ කාලෙත් මේ රට දියුණු වෙමින් පවතින රටක්, එතකොට මට යම් දවසක දරුවෙක් ඉද්දි ඒ දරුවත් දියුණු වෙමින් පවතින රටක ඉන්නවා නම් ඒ දේශපාලඥයෝ මේ රටට වැඩක් කරනවා තියෙනවට කියන ප්‍රශ්නාර්ථයත් එක්ක මම අදට ඔබෙන් සමු ගන්නවා. මතක ඇතුල් 21 වෙනිදාට ඔයාලගේ මොලේ තරගෙන ඡන්ද පොලට යන්න.